సహోదరా, අපි ඉතාමත් සතුටු වෙනවා ආගමික සහජීවනයේ සම්බන්ධව මේ වගේ කාලයක ඔබතුමාගේ මෙදියත් වීමත් ඔබතුමාගේ දේශනාව සම්බන්ධව අපි ඉතාමත් සතුටුයි. එහෙනම් දැන් ඔබතුමා විසින් කියනවා මුස්ලිම් ආගම සම්බන්ධව තියෙන ප්‍රශ්න මොකක්ද කියලා. ලෝකේ දිහා බැලුවත් අපේ රට දිහා බැලුවත් මුස්ලිම් ජන සමාජයේ තුල කාන්තාවට ලැබෙන්නේ දෙවන තැන වගේ අපිට පේන්නේ. හුඟක් වෙලාවට කාන්තාව මුළු ගැන්විච්ච ස්වභාවයක් තමයි පේන්නේ. කාන්තාව විමුක්තිය සම්බන්ධව ශ්‍රම ආගමේ තියෙන ඉගැන්වීම මොකද්ද කියන එක මම ප්‍රශ්න. මහත්මයාගේ නම අබේසිංහ මහත්මයා. තමත් කාලීන ප්‍රශ්නයක් තමයි යොමු කරේ. මුස්ලිම් කාන්තාව ස්වාධීන කාන්තාවක්ද? කොන්කර තබන ලද මට්ටමක් තමයි මුස්ලිම් ජන සමාජය තුළ පවතින්නේ. ඇයි මේකට හේතුව කියන එක තමයි එතුමාගේ ප්‍රශ්නේ. සත්‍ය වශයෙන්ම පවසනවා නම් ඉස්ලාම් දහම කාන්තාවන්ට සීමා කිරීම පනවලා නැහැ. ඒ කියන්නේ කාන්තාවගේ සැබෑ ස්වરૂපය, කාන්තාවටම ආවේණික වූ ලක්ෂණ පරදුවට තබමින් නිදහස භුක්ති විඳින්නට ඉස්ලාම් දහම ලබා දීලා නැහැ. ඒත් සමග කාන්තාවන්ට අයිතිවාසිකම් සීමා කරලත් නැහැ. මොකක්ද ඒ කියන්නේ? නබිනායකතුමා මා කලින් සඳහන් කරා ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ තමයි නබිනායකතුමානන් ජීවත් වුණේ. නබිනායකතුමානන් ජීවත් වූ කාලවකවානුවේ කාන්තාවට පැවති තත්ත්වය මොකද්ද සමාජය තුළ කියන එක අපි පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ලා මම අනිත් කාරණා පැහැදිලි කරන්නම්. චීන ශිෂ්ටාචාරය අරගත්තම චීන ශිෂ්ටාචාරයේ ක්‍රමයක් තිබුණා. ඒ යුව රජු නැත්නම් රාජ්‍ය මට්ටමේ සිටින නායකවරයා කාන්තාවන් 49 දෙනෙක්ව භුක්ති විඳිය යුතුයි සතියක කාලයක් තුළ. කාන්තාව සලකලා තිබුණේ ඒ කාලේ රති භාණ්ඩයක් ලෙස. ඉන්දියාවේ අපේ අසල්වැසි රටේ මෑත අතීතයේ දක්වාම කාන්තාවට ලබා දී තිබුණේ මෙවැනි අවස්ථාව, මෙවැනි තත්ත්වයක්. මොකද්ද? තම ස්වාමි පුරුෂයා මරණයට පත් වුණා නම් කාන්තාවත් ස්වාමි පුරුෂයා ආදාහණය කරනු ලැබූ ඒ ගින්නටම කාන්තාවත් පැනලා සිය දිවි නසා ගන්නට ඕන. එසේ නැත්නම් ඒ කාන්තාවට නැවත විවාහයක් කියන දේ හිතලා බලන්නටත් බෑ. ඒ කාන්තාව දෙවියන් ඇදහිම සඳහා පූජකාගාරවලට යොමු වන්නට බෑ. ඒ කාන්තාවට ආගමික ග්‍රන්ථ පරිශීලනය කරන්න අයිතියක් නැහැ. වර්තමානයේ දක්වා මේක අසල්වැසි රටේ පවතින තත්ත්වය. අනෙකුත් සියලුම ශිෂ්ටාචාරවල රෝම ශිෂ්ටාචාරය, ඒ වගේම පර්සියානු ශිෂ්ටාචාරය, විවිධ රටවල්වල පැවති තත්ත්වය තමයි කාන්තාව සැලකුවේ වහලියන් ලෙස. කාන්තාවන්ට කිසිදු අයිතිවාසිකමක් ලබා දීලා තිබුණේ නැහැ. කාන්තාවන්ට කිසිදු වරප්‍රසාදයක් ලබා දීලා තිබුණේ නැහැ. ඔවුන්ව සැලකුවේ කෙලි සෙල්ලමට යොදා ගන්න භාණ්ඩයක් වශයෙන්. ඈත අතීතයේ සංවාද පවත්වලා තිබෙනවා කාන්තාව මානව වර්ගයාට අයත්ද නැද්ද කියලා. ඔබ විශ්වාස කරනවද? කාන්තාව මනුෂ්‍ය වර්ගයාට අයත්ද නැද්ද කියලා. අපිටත් එහෙම ප්‍රශ්නයක් තිබෙනවද? අපිට නෑ ප්‍රශ්නයක්. මනුෂ්‍ය වර්ගයාට අයත් පිරිසක් නේ. නමුත් ඒ පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ, පුරුෂයාගේ බලය ඉහළ නැංවුණු සමාජ ක්‍රමයක් තුළ කාන්තාව බැලුවේ පහත් මට්ටමින්. කාන්තාවගෙන් අදහස් විමසන්නේ ස්වාමි පුරුෂවරු. ස්වාමි පුරුෂයා ඉදිරිපිට කාන්තාවට හිටගන්නටත් බෑ. කාන්තාව ස්වාමි පුරුෂයා එලිමහනට වැඩකට යනවනම් වතුර කෝප්පය අරන් අත් දෙක බැඳගෙන අතට දෙන්නට ඕන. නැත්තම් ස්වාමි පුරුෂයාගේ දෙපා මුල වැටි නමස්කාර කරන්නට ඕන. මේයි කාන්තාවට පවතින තත්වය. ඔබ විශ්වාස කරනවද? ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ශුද්ධ වූ කුර්ආනයේ 4 වන පරිච්ඡේදයේ 11 වෙනි වැකිය, 12 වෙනි වැකිය, 13 වෙනි වැකිය, 176 වෙනි වැකිය කාන්තාවට දේපල විභජනයේ කොටස් බෙදීමේ කොටසක් හිමි කියලා ප්‍රකාශයටපත් කරා. කාන්තාවට දේපල රැස් කරගන්න පුළුවන් කියලා නියමයක් ප්‍රකාශ කරා.
දේපල රැස් කරගත හැකි වන්නේ කොහොමද කාන්තාවකට? දැන් ප්‍රශ්නයක්නේ. කාන්තාවගේ උරුම දේපලෙන්. ස්වාමි පුරුෂයාට කොටසක් ඉමී කියලා ඉස්ලාම් පවසනවා 6 වන සියවසේ. ඒක පවසන්නේ කොහොමද? කාන්තාව උපයාගත් දෙයින් අත්හැර දමන ලද කාන්තාව මරණයට පත්වන අවස්ථාවේ අත්හැර දමා තබන ලද දේපල වලින් ස්වාමි පුරුෂයාට මෙපමණක් එමි. කාරණා දෙකක් එතන ඉස්මතු වෙනවා. පළවෙනි කාරණාව කාන්තාවට උපයන්න පුළුවන්. කාරණා දෙකක් එක්ක පාරම්පරික දේපල මාර්ගයෙන් කාන්තාවට ධන දේපල ලැබෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව කාන්තාවම තම ස්වකීය උත්සාහයෙන් ධන දේපල ඉපැයීම. නබිනායකතුමාණන්ගේ කාලේ දික්කසාදයට පාත්‍ර වුණු කාන්තාවක් නබිනායකතුමාණන් වෙත පැමිණ අහනවා. ධර්ම දූතයාණනි, මාගේ ස්වාමි පුරුෂයා දැන් මට නැහැ. මගේ පවුල නඩත්තු කරන්න ඕන මගේ ඉපැයීමෙන්. මම දැන් දික්කසාද වුණු මට්ටමක ඉන්නේ. මට රැකියාවට යන්නට පුළුවන්ද කියලා අහනවා. ඒ කාලේ කාන්තාවන්ට මේ අද තියෙනවා වගේ කන්තෝරු තිබුණ නැහැ. අද තියෙනවා වගේ වැඩපළවල් තිබුණේ නැහැ. යම්කිසි ආකාරයක රැකියාවක් සිද්ධ කරන්න ඕන. ඒ රැකියාවට යන්න පුළුවන්ද කියලා අවසරය ලැබෙන අවස්ථාවේදී නබිනායකතුමාණන් කියනවා ඔබට අවසරය තිබෙනවා. ධන දේපල ඉපැයීමේ අයිතිය. කාන්තාව මානව වර්ගයාට අයත්ද නැද්ද කියලා එකපසක වාද කරනකොට සංවාද කරනකොට තවත් පසක ධන දේපල උපයන්න ඒ ධන දේපලෙන් කොටස් බෙදන්නටත් පුළුවන් ඔබ මරණයට පත්වන අවස්ථාවේදී. මරණයට පත්වෙන්න කලින් නෙමෙයි, මරණයට පත්වුණාට පස්සේ දුවා දරුවන් ස්වාමි පුරුෂයන් කාන්තාවගේ දෙමාපියන් මේ කාන්තාවට අයිති දේපල බෙදා ගන්න කියලා දේපල බෙදීමේ ඒ දේපල භුක්ති විඳීමේ අයිතිය ලබා දුන්නා. නබිනායකතුමාණන්ගේ නබි වදන් තිබෙනවා. ඒ නබි වදන් කියන්නේ නබිනායකතුමාණන් ප්‍රකාශ කරපු දේවල්. කරපු දේවලුත් ඒ තුල අන්තර්ගත වෙලා තිබෙනවා. ඒව අපට දැනුම් දෙන්නේ වැඩිම හරියක් නබිනායකතුමාණන්ගේ භාර්යාවක් වන ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය. කාන්තාවන් මුළුතැන් ගැට සීමා වුණු ප්‍රභේදයක් නම් නබිනායකතුමාණන්ගේ භාර්යාවන් නබිනායකතුමාණන්ගේ චරිතය පිළිබඳව වාර්තා කරනවා මුස්ලිම් ජනතාවට. නබිනායකතුමා නිවසේ මෙසේ ජීවත් වුණා. මෙසේ තමයි වැඩ කටයුතු කරන්නේ. මෙසේ තමයි නබිනායකතුමාණන් මේ කාර්ය සිද්ධ කරන්නේ කියලා සියලුම කරුණු කාරණා නබිනායකතුමාණන්ගේ භාර්යාව තමයි මුස්ලිම් ජන සමාජයට වාර්තා කරේ. අධ්‍යාපනය ලැබීම, ආධ්‍යාත්මික ජීවිතයේ යම් කිසිවක් ඉගැන්වීම කාන්තාවකට නුසුදුසු දෙයක් නම් නබිනායකතුමාණන්ගේ භාර්යාවට ඒ දේ සිද්ධ කරන්න නබිමිත්‍ර හොරු ඉඩකඩ ලබා දීලා නැතුව ඇති. දුන්නා. කාන්තාවක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා යාඥා කටයුතු පවත්වනවා නම් සර්ව බලධාරී දෙවියන් හමුවේ ඔබගේ යාඥා කටයුතු වලට කුසල් පිරිනමනු ලබනවායි කියලා සුද්ධ වූ කුර්ආනයේ සඳහන් වෙනවා. ඔබ යාඥා කටයුතු කරන්න, ආධ්‍යාත්මික දේවල් දේශනා කරන්න, යාඥා කටයුතු සිද්ධ කරන්න ඒ සඳහා කුසල් ලබා දෙනවායි කියලා දෙවියන් පවසනවා. ඒ කුසල් පිරිනැමීම පිළිබඳව උනන්දු කරනකොට නබිනායකතුමාණන්ගේ භාර්යාවන් අහනවා අපට යාඥා කිරීම සඳහා පල්ලියට පැමිණිය හැකිද? මුස්ලිම් දේවස්ථානයට පැමිණිය හැකිද? නබිනායකතුමාණන් අවසර ලබා දෙන්නේ එකවරක්, දෙවරක්, තෙවරක්, සිව්වරක් කියලා නෙමෙයි පස්වරක්ම අවස්ථාව ලබා දෙනවා. අපි දවසකට පස්වතාවක් දෙවියන් යාඥා කරනවා දන්නවනේ. උදේ පාන්දර අලුයම, මධ්‍යාහ්නේ, සවස් කාලේ, ඉරු බැස ගියාට පස්සේ රාත්‍රී කාලේ දෙවියන්ව යාඥා කරනවා. බැටරි බයිනකොට චාර්ජ් කරගන්නවා අපි දවසට පස්වතාවක්. සතියට සැරයක් අපි සිකුරාදා දේශනාවක් සඳහා රැස් වෙනවා පල්ලියේ. දේශනාවක් කාලා තවත් චාර්ජින් එකක්. ඊට පස්සේ වාර්ෂිකව හජ්ජ කියන උත්සවයේදී ජාත්‍යන්තර තලයේ රැස් වෙනවා ශක්තිය තිබෙන අය. ජාත්‍යන්තර සමුළුවක්. මේ ආදිවාසීන් සෑම විටම මුස්ලිම් ජනතාව පල්ලියේ පිරීලා එන්නේ අර මෙම මඟ පෙන්වීම නිසා. අපි උනන්දු කරවලා තිබෙනවා. ඒ සඳහා ආනිසංස තිබෙනවායි කියනවා. ඒ සඳහා කුසල් ලැබෙනවායි කියනවා. ඒ නිසා මුස්ලිම් ජනතාව නැඹුරු වෙනවා දේවස්ථානවලට යොමු වෙන්න. මේක පිරිමින්ට පමණක්ද? අපේ වර්තමාන සමාජය අපි දකින්නේ පිරිමින් විතරයි පල්ලිවලට යන එක. නමුත් ඉස්ලාම් දහම කාන්තාවන්ට අවසරය ලබා දුන්නා. අනිවාර්ය කරේ නැහැ. අනිවාර්යයෙන්ම පස්වතාවක් පල්ලියට එන්න කියලා තිබුණා නම් කාන්තාවන්ට. ගෙදර උයන්නේ නැණි. උයන්ඩ වෙලාවක් නැහැ කියයි. උයන් නැතුව කඩේකින් අරගෙන කොහොමද බත් කන්නේ කියලා කල්පනා කරන කාල වකවානුවක් තුල පස්වතාවක්ම එළියට එන්න පුළුවන් කියලා අවසරය දුන්නා නම් ගෙදරට වෙලාම ඉන්නේ නැහැ. ඒ නිසා ඒ தત્ත්වය බලනවා. ගෙදර පවුලත් නඩත්තු කරන්නේ ගෘහ කලමනාකාරණිය කවුද? කාන්තාව.
इकोनॉमिक्स की आर्थिक विद्या की वचने में हदने इकोनॉमिक्स की गृह कलमनाकरण आर्थिक कलमनाकरण की वचने हदने एक निरुक्ति गृह कलमनाकरण गृह कलमनाकरण कांता गृहे इंदला दर्वण हदा वडागनीम इवं प्यूं सिधु किरीम स्वामी पुरुषया टावतेव किरीम स्वामी पुरुषयागे अकमत्तेन हो नंदम्म टावतेव किरीम मे सियल्लक्म कांताव मत पेवरिला तिबेनवा कांतावगे अस्पेनीम दुष्टिमायम गण मनोविद्यावे संधान करनवा कांतावट एक अंशक 180ක් पेनवालु 380ක් पेन्नने 180ක් हेतुव हम वेलेम अरगबलना मेक बलना एहे बलना मेहे बलना ඒ 180ක් දෘෂ්ටිමයිම තියනලු පිරිමින්ට තිබෙන්නේ අංශක 90ක දෘෂ්ටිමයිම ඉස්සරහා විතරයි බලන්නේ ළඟ පත්‍රයක් වැටලා තිබුණා තරම් තියන්නේ නැනේ පේන්නේ නැහැ ඒ තුන එකයි ඒ දෘෂ්ටිමයිම වල ප්‍රශ්නයක් ඒක කාලාන්තරයක් තිස්සේ පරිණාමයට ලක් වෙලා එතකොට කාන්තාව තමයි නිතර වෙලෙම gedara වැඩ කටයුතු කරන්නේ නමුත් ඔබට අවසරය තිබෙනවා ඔබ පල්ලියට එන්න පුළුවන් මේ අවසරය අපේ සමාජයේ ක්‍රියාත්මක කරන්නේ නොම්බි කාලේ විතරයි නොම්බි කාලේ ඔබ දකින්න ඇති කාන්තාවන් පල්ලිය වලට යනවා इस्लाम पवसन्ने सामान्य दैनिक जीविते सत्ये दवस हतेम वसदक दवस तुंसी अटपहम कांतावट पल्लियट अंड पुलवां ओहुन अपवित्रव सिट्न स्वभाविकव अपवित्रव सिट्न काले हर अवस्थाव लबादी लतिबिन ओब मक्कम अद हज्ज वंदनाव संदहा रस्वेन ए जनतावगे ए दर्शने दिया बलनकोट पिरिमी गैनु ओक्कम तमै रस्वेन कांताव देवस्थान वलट पेमिनेमे ओ गेदट्ट वेलाम इन्न किला किव्वना हज्वंदनावटे अवसरे लबादी नैतु अति हज्वंदनावटे अनव मे अवस्थाव याज्ञा कटयुत अवस्थाव लबादी लिबिनवा कांतावंट विनिश्चकार दूरे पवा लबादी लिबिन इस्लाम काती उसावे विनिश्चकारी वरियन वसेन कांतावन एंड पुलवंद बेरदिगिल अपे समाजे कतिकावाक तिबिनो अपि पौद्गलिक मतवादे गेनियने पुलवा ऐ बेरी ऐ मे विनिश्चकरुवन वसेन पुरुषयन पमनाक एंडोन कियन्ने ऐ सामान्य अधिकरण पद्धतिय तुल विनिश्चकार वरिया नद्द तींदु तीर्ण लबादी मेदी यम किसी प्रतिशतात्मक यम किसी पशुबैम कांतावन तुला तिबेनो हदीसी तीर्ण गेनी मेदी कांतावन इता इक्मन दुरदक्ना नूनी लबागन्ना तीर्ण दी कांतावन मदक पशुगामी कीन पर्येशन याक तिबेनो कुडा अपना ऐतर कल्पना करन्ने लंगट तमाई कल्पना करन एक कांतावंगे ए स्वभावे ओंट तिबेनो वग कीम प्रमाणे එනිසා විනිශ්චකාර වරියන් වශයෙන් ඔවුන් පැමිණීමට තානමක් නැහැ. ඕනම අවස්ථාවකදී ඔවුන්ට විනිශ්චකාරී වරියන් බවට පත් වෙන්න පුළුවන් කියන මතය තිබෙනවා. අපේ සමාජයේ මේක වෙනස් විදියට බලන්නේ. වෙනස් ආකල්ප දරාගෙන සිටනවා. මේක අපි පවසන කොට අපිට කියනවා මේ සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රමවේද වලට පටහැනිව කතා කරන්න එපා කියනවා. අපි නබිනායකතුමාණන්ගේ කාලේ තිබුණු දේවල් අපි කියන්නේ. පල්ලියට ආවා වැන්දා ඕන් කටයුතු කරා උපදෙස් ලබා දුන්නා නඩුකාරීවරයන් වශයෙන් කටයුතු කරලා තිබෙනවා මේ සියල්ලක්ම කාන්තා සමාජය තුල සිද්ධ වෙලා තිබුණා ඒ කාලේ අයිතිවාසිකම ඉස්ලාම් ලබා දීලා තිබෙනවා අධ්‍යාපන අයිතිවාසිකම ලබා දීලා තිබෙනවා කාන්තාවන්ට ඕන් සිතන පතන ඕනෑම ක්‍රියාවක් කරන්න පුළුවන් නමුත් කාන්තාවන්ට සම්පූර්ණ ස්වාධීනත්වය ලබා දුන්නා කාන්ත ඔයා කැමති වෙලාවකට ගෙදරින් යන්න කැමති වෙලාවකට ගෙදර සම්පූර්ණ ස්වාධීනත්වය කියන්නේ ඒකනේ පිරිමින් කැමති වෙලාවක ගෙදරින් යන්න පුළුවන් කැමති වෙලාවකින් එන්න පුළුවන් කාන්තාවන් ඒකට පාලන නීති රීති දාලා පාලනය කරන අය ඉන්නවා පිරිමින්වත් කාන්තාවකට කිව්වනම් කැමති වෙලාවකට ගෙදරින් යන්න කැමති වෙලාවක ගෙදරට එන්න හෘද සාක්ෂියක් තිබෙන සමාජයක් ඒක පිළිගන්නවද සදාචාර සම්පන්න සමාජයක් ඒක පිළිගන්නවද ශිෂ්ට සම්පන්න සමාජයක් ඒක පිළිගන්නවද කාන්තාවට ආරක්ෂාව සපයන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් තිබෙනවා කාන්තාවක් කියන්නේ යම් කිසි ආකාරයක පිරිමින්ගේ ගොදුරකට ලක්වන පිරිසක්. ඒකනේ සත්‍ය తత్వය. පිරිමින්ගේ ගොදුරට ලක් වෙනවද නැද්ද? කාන්තාව කුඩා දැරියන් ලක් වෙනවනේ. ඇයි අපේ රටේ සේයා සදෙවිමි ගොදුරට ලක්ුනේ? විද්‍යා යෝගේශ්වර නැයි ගොදුරකට ලක්ුනේ? අලුත්ගමයේ ආයිසා දැරිය කොහමද ගොදුරකට ලක්ුනේ? පිරිමින්ගේ බැල්ම, පිරිමින්ගේ මානසිකත්වෙන් කාන්තාවන් සෑම විටම රසවින්දනයට බඳුන් වෙනවා. එනිසා කාන්තාවන්ට ඉස්ලාම් දහම නිසිතන ලබා දීලා සම්පූර්ණ නිදහස කියන තැන නෙමෙයි නිසිතන ලබා දීලා ඔබ කටයුතු කරන ඔබේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ඔබේ ප්‍රතිවෘත්තතාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තාවන්ට ඇඳුම් වල යම්කිසි සීමාවක් තිබෙනවා බොහෝ දුරට මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ එම කාරණාව නිසානේ ඇයි මේ කළු කබාය ඇඳගෙන මූහුණත් වාගෙන අත්වලටත් මේස් දාගෙන पारे वेटेंड बलागेन वगे ऐ मे कांताव गमन करन एकने प्रश्ने
නමුත් ඔබ පිළිගනීද දන්නේ ඉස්ලාම් දහම තුල කාන්තාවට තහනම් කියලා වර්ණයක් නැහැ ඇඳුම්වල මම කියවනේ විවිධ කාරණාවලදී කාන්තාවන්ට යම් යම් මග පෙන්වීම් තිබෙනවයි කියලා පිරිමින්ට මග පෙන්වීම් තිබෙනවයි කියලා ඇඳුම්වලදී කාන්තාවන්ට තහනම් වර්ණයක් නැහැ ඕනෑම වර්ණයක ඇඳුමක් අඳින්න පුළුවන් නමුත් අලංකාරයේ ප්‍රදර්ශනය කරනවයි කියලා තම අංගපසංග බාහිර ලෝකයට ප්‍රදර්ශනය කරන්න එපා හේතුව අන්න වෘකයෝ පිරිසක් ඉන්නවා රසවින්දනයේට මඳුන් වන පිරිසක් ඉන්නවා අපි සියලු දෙනාම පිළිගත්තු සත්‍ය තත්වයක් තමයි පිරිමින්ට වඩා කාන්තාවන් ඇඟ නිරාවරණය කරගත යුතුයි තමන්ගේ ඇඟ ශරීරය පිරිමින්ට වඩා කාන්තාවන් ආවරණය කරගත යුතුයි නමුත් අද ආවරණය කරන්නේ කවුද වැඩියෙන්ම දැන් බලන්න මම කාන්තාවක් වගේ තමයි ඇඳුම් ඇඳගෙන තින්නේ අද්දිග ඇඳලා කකුල පේන්නෙත් නැහැ මගේ කලව පේන්නෙත් නැහැ මගේ නාභිය පේන්නෙත් නැහැ බුරිය පේන්නෙත් නැහැ පේන් මේ ඔලු කට්ටයි හිස් කබලයි මැණික් කටුව දක්වා අද් දෙකයි සෙරප්පු දාල නිසා ඇඟිලි එහෙන් මෙහෙන් පේනවා එච්චරයි සම්පූර්ණ ආවරණයක ඉන්නේ මම නමුත් අද බලන්නකො පාරි අද අර හින්දි චිත්‍රපටවල ආభాසයේ යොමු වෙලා හැඳුම් මඳිනකොට ක්‍රමක්‍රමයෙන් ඉස්සිලා 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 සම්පූර්ණයෙන්ම අඩ නිර්වතනේ අඩ කියන වචනේත් බෑ දැන් දාන්න අරික්කාලේ නිර්වත කාලේ නිර්වත බවටපත් වෙලා අඩ නෙවෙයි කාලේ නිර්වත බවට පරිවර්තනය වෙමින් යනවාද නැද්ද ඇඳුම් වල ස්වාධීනත්වයේ නිදහස ලබා දුන්නයි කියලා දුන්නම ඇඳුම් නැතුව යන්නම තමයි බලන්නේ ඇයි අදවර ලංකාවේ සමලිංගික විවාහයට දැන් අරගල කරන්නේ අපිට සමලිංගිකයෝ වශයෙන් අපිට විවාහ වෙන්න ඕන ආධ්‍යාත්මයෙන් පරිපූර්ණ වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුල එවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන එකම සදාචාරාත්මකද අපි ආධ්‍යාත්මයෙන් පරිපූර්ණ රටවල් විවිධ සංස්කෘතීන් තියන්නට පුළුවන් විවිධ ආගම් තියන්නට පුළුවන් කවුරුත් මේ සමලිංගික භාවය පිළිගත්තේ නැහැ නමුත් ඒ වාට යම්කිසි බලවේගයක් යම්කිසි පිරිසක් අදුෂ්මාන බලවේග ක්‍රියාත්මක වෙමින් මේවා උනන්දු කරනවා මේවා අවධාරණය කරනවා මෙවැනි කාරණා නිසා මාතරේ හාමිනේව ගන්නකෝ ගම්පෙරළියේ මාටින් වික්‍රමසිංහ මහත්මයා ලියපු සාහිත්‍යමය කෘතියක් නවකතාවක් වශයෙන් ලියපු එකක් ඒ ගම්පෙරළියේ මාතර හාමිනේව මාටින් වික්‍රමසිංහ මහත්මයා කොහොමද ලෝකයේ සිංහල සමාජයට සිංහල බසට ලබා දුන්නේ කොහමද පාඨකයන්ට ලබා දුන්නේ කොහමද මාතර හාමිනේ නාභිය පෙන්නගෙන හිටියද නැහැ දිග 60 හන්දක් දිග 60ක් ඇන්දේ බෙල්ල දක්වා වහලා තිබුණේ ආවරණය කරලා තිබුණේ ඔසරියක් ඇන්දත් බඩ නිරාවරණය වුණේ නැහැ සියල්ලක්ම අද ඉන්න පාසල්වල මාතරේ හාමිනේලව බලන්න ගුරුවරියන් ළමයින් ඉගෙන ගන්න මට්ටමක ඇඳුම් ඇඳගෙන ඉන්නවද ඒ නව යෝන් වයසේ ඉන්න දරුවන්ට පිරිමි ළමයින්ට නව යෝන් වයස කියන්නේ ඕමොන විපර්යාසයක් සිද්ධ වෙන කාලය ගුරුවරියෝ ඇඳුම් ඇඳගෙන යනවා උගන්වනවා බ්ලැක් බෝඩ් එකට පිටිපස්සට අරනම අද මොකද්ද සිද්ධ වෙමින් පවතින්නේ සමාජේ මාමයව මතු කරන්නේ විවෘත මනසකින් මෙව කවුරු සිද්ධ කරත් සමාජයට පරිහරණයක් සිද්ධ වෙනවා නිදහස කියලා අවශ්‍යතාවයට පරිබාහිරව ඕනෑවට වඩා නිදහස ලබා දීම තුලින් ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ අවශ්‍ය ප්‍රමාණයට අපි ලබා ගමු අවශ්‍ය ප්‍රමාණයට නිදහස දෙමු කියන අපි සියලු දෙනාම හෘද සාක්ෂියෙන් පිළිගත්තු දේ ඒ හෘද සාක්ෂිය තිබෙන කාරණාව තමයි ඉස්ලාම් ලබා දුන්නේ ඔබට අයිතිවාසිකම් තිබෙනවා නමුත් සීමාව ඉක්මවන්න බෑ ඒ අනුව කාන්තාවට යම්කිසි සීමාවන් ඇතුළත අයිතිවාසිකම් ලබා දීලා තිබෙනවා කාන්තාවන්ට ස්වාමි පුරුෂයාගේ අවසර ඇතිව එළියට ගමන් කරන්න පුළුවන් රැකී රක්ෂාවල නියැලෙන්නට පුළුවන් ඕනෑම කටයුත්තක යෙදෙන්න පුළුවන් නමුත් ඒ ගෘහය පරිපාලනය කරන කාන්තාව ගෘහය උකසට තබලා එළියට යන්න ඕන මම ස්වාධීනයි කියලා හිතුණා නම් ඒ පෞල් ඒකකයේ කඩා බිඳිලා විනාශ වෙලා ගියාම සමස්ත සමාජයම කඩා බිඳිලා සමස්ත රටම කඩා බිඳේ අපේ රටේ සදාචාරය තවමත් රැකෙමින් තිබෙන්නේ සදාචාර සම්පන්න ගෘහණියන් නිසා කියන එක මතක කරන්න එපා ඒක නැති වුණොත් ලංකාවේ සදාචාර සම්පන්න භාවයක් නැත්තටම නැති වෙලා යයි මේ තමයි කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්ම ස්ථාවර